අංජලි කියන්නේ හැම වෙලාවෙම කොච්චර දුකක් තිබ්බත් ඒකෙත් මොන හරි සතුටක් තියෙයි කියලා ඒ අර සතුටෙන් ඉන්න තරගය. තම කියනවා මට මේකප් කියන්නේ හරි අමාරුයි. හරිම අමාරු දෙයක් මගේ ජීවිතේ. දැන් සමහර වෙලාවට මම දැන් බ්ලෂර් දානවානේ පොලිසියෙන් ගහලා වගේ නිකන් කම්මුල්ට ඒ වගේ. අර මේකප් කියන එක අර සමහර වෙලාවට හොඳට එනවා. සමහර දවස් තියෙනවා මට හරි අමාරුයි. එතකොට මං ෆිටින් කරගන්නවා. අමාරුයි. රිස්ක් එකක් ගන්න ඕනේ නැහනේ. ඒක තමයි මගේ බොන්ඩ් එක. මම වැඩිම කැමති සින්දු කියන්න. මැෂප් එක මගේ නංගිගේ සින්දු 23 විනාඩි 3න් දැන් ඔන්න 2017 මම ඉස්සලම ෂේප් ඔෆ් යූ කව එක රිලීස් කරා. ඒක කරලා සතියකින් දෙකකින් වගේම පටන් ගත්තා මේ මේ මැෂප් එකත් පටන් ගත්තා කරන්න 2017 ආ පටන් අරගෙන එක එක අපල කාරණාවල් මත ඒ කියන්නේ එක සවුන්ඩ් කාඩ් එක පිච්චෙනවා නැත්නම් අර වොයිස් කරද්දී ඒකේ මයික් එකේ මොන හරි ප්‍රශ්නයක් ඇති වෙනවා ඒ වගේ ඒ ඔක්කොම මම තනියෙන් කරේ ෂේප් ඔෆ් එකත් මම තනියෙන් කරේ YouTube එකෙන් මේ කැරියෝකි ට්‍රැක් එක ඩවුන්ලෝඩ් කරලා ඉතින් ඒ වගේද මේකට ගොඩාක් බාධා ආව නිසා 2020 වලදී තමයි මට රැප්සිලා හම්බුනේ රැප්සිලායි මම සින්දුවක් කරලා ඊට පස්සේ මම කිව්වා මම මේම එකක් කරා මේක අපි මේ ආයෙ රිවයිස් කරමුද කියලා ඊට පස්සේ හා කියලා රිවයිස් කරා රිවයිස් කරපල අර චුටි චුටි ගැප්ස් වල තව සින්දු ටිකක් දැම්මා තව එක්ස්ට්‍රා ඒ කාලේ තිබ්බ හිට්ස් ටිකකුත් දාලා ඊට පස්සේ ඒක රිලීස් කරන්න වීඩියෝ එක ඔක්කොම හදලා අප්ලෝඩ් කරාදී කැප්ෂන් එක හිතනවනේ දැන් මොකද්ද දාන්නේ කැප්ෂන් එක කියලා එතන මම නිකන් හිතුවා හරි අපි ගණන් කරමු සින්දු කීයක්ද තියෙන්නේ කියලා ගණන් කරාම 23ක් තිබ්බා ඉතින් ඒක තමයි නම ආවේ ඇත්තම කිව්වොත් මම ෆීල්ඩ් එකට ඇවිල්ලත් නැහැ මම තාම ඔරිජිනල් එකක් කරලා නැහැ මං මාව අඳුරන්නේ මට ගැන කිසි ලැජ්ජාවක් නැහැ කියන්න මේ මාව අඳුරන්නේ අංජලි කියලා නෙමෙයි මාව අඳුරන්නේ කේසුචි වගේ දුවනේ ඒක තමයි මාව අඳුරන්නේ ඉතින් ඒක කතා දෙකක් නෑ ඒක තමයි ඇත්ත අම්මා නිසා තමයි මාව දන්න කට්ටිය හරි දන්නේ ලොකු සපෝට් එකක් හැමනා ඒ කියන්නේ නංගි පොඩි වුණාට එයාගේ ඔපිනියන්ස් එයාගේ අදහස් එයා කියන අඩුපාඩු තිබ්බොත් එයා කියනවා පටව හොඳට කියන්න තිබ්බා මෙතන අවුට් ඒ කියන්නේ ඒ දෙන්නගම වෙන ලෙවල් එකක් තියෙනවා ඇහෙන ලෙවල් එක ඉතින් අර සමහර වෙලාවට අහනවා වා අවුට් කියලා වාට හෙන්නේ නැද්ද ආ අවුට් කියනවා කියලා ඒගොල්ලෝ මගේ අඩුපාඩු හදනවා ඒ වගේම තමයි අම්මයි නංගි එක එක අදහස් අර ඒගොල්ලන්ගේම අදහස් ඒගොල්ලන්ට හිතෙනවා දැන් ආ මේ සින්දු මෙයා කිව්වොත් හොඳයි කියන්නේ මං කිව්වොත් හොඳයි කියලා ඒගොල්ලෝ සජෙස්ට් කරනවා මේ සින්දු පොඩක් කියලා බලන්න වගේ වොයිස් එකට ගැලපෙයි කියලා ඒගොල්ලන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා හොඳම දවස හොඳම කියන්නේ හැමදාම වගේ හොඳයි හොඳම දවස කිව්වොත් 2021 ගත්තොත් මං හිතන්නේ චැරිටි එකකට එතන හිටියා ස්පෙෂල් චිල්ඩ්‍රන් ලට තිබ්බ ප්‍රෝග්‍රෑම් එකක ඒක එතනදී හරි වෙනස් ෆීලිං එකක් තිබ්බේ මං හිතන්නේ එදා තමයි අපි ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක සින්දු කියලා නටලා ඒගොල්ලන්ව එන්ටර්ටේන් කරලා මගේ තනේ ඒ දවස තමයි ගොඩක් අර අර ඉමෝෂනල් විදිහේ සතුටක් හිතිච්ච දවස 2020 ගත්තොත් එදා තමයි කලකිරුණු දවසනේ අම්මා කොයි වෙලාවෙ මට බැන්නත් මේමයි මට කිසිම දෙයකට දුක හිතෙන්නේ නැහැ අම්මගේ මූඩ් ඩවුල් වුණොත් එම මං ඩවුන් කොහේ හිටියත් මං වන්දන් එතකොට කුමාරි ඉක්මනට ගෙදර ගිහිල්ලා එයා යාළු කරගන්න ඕනේ කියන මෙන්ටැලිටි එකේ තමයි ඉන්නේ අම්මා මාත් ඒ දවසත් තරහ වුණත් එදා කලකිරිච්ච දවසක් තමයි ඉතින් එහෙම ඉතින් අනන්ත තියෙනවා යාළුවෝ ගත්තොත් ඒ වෙන විදිහක් ෆැමිලි වෙන විදිහක් ආදරය කරන කෙනා වෙන විදිහක් හැබැයි කවුරු හරි මාව දාලා යනවා නම් ඒක ඉතින් මම මොනව කරන්නද මේ මං කූඩුවේ දාලා තියන්නේ නැත්තම් අර බෙල්ලේ අර රූපයක් දාලා තියන්න මට බෑ ඉතින් කවුරු හරි යනවා නම් ඒගොල්ලෝ මාව රිජෙක්ට් කරනවා නම් ඉතින් මට පුළුවන් මං අර මගේ හැඟීම් මට තියෙන ඒගොල්ලෝ වෙනන් තියෙන හැඟීම නිසා මම ට්‍රයි කරනවා එහෙම බැරි මනම් ඉතින් කරන්න දෙයක් නැහැ. මං හරි ඔකේ.
කල් ආපු ගමන කියන්නේ මම හිතන්නේ මගේ ගමන පටන් ගත්තේ 2020. නෑෂප් එකෙන් පස්සේ තමයි මාව අඳුරගත්තේ කට්ටිය අඳුරගෙන. ඒ මෑෂප් එක නිසා තමයි මාව දැනගත්තේ සහ මගේ නාස්ලනෝ. මේ දෙක නිසා තමයි. මට තින් සතුටුයි. මට සමහර කට්ටිය දැන් අර ඒ අර ලැබෙන ඒ ආදරේ ඒක නිකන් අර වෙලාවකට හිතෙනවා මට මට මේක මට ඩිසර්ව් වෙන්නේ නැහැ. මට මේක වැඩි. මං වගේ කෙනෙකුට ඇයි මෙච්චර මේ ආදරයක් හම් වෙන්නේ කියලා. ඉතින් ඔව් මට මට ගොඩක් සතුටුයි. ඒ ඔක්කොම ඉතින් අම්මා තමයි හේතුව. ජීවිතේ මං එන්ජොයි කරන්නේ ඉතින් මගේ යාළුවෝ. යාළුවොත් එක්ක මං ගොඩක් ටයිම් ස්පෙන්ඩ් කරනවා. ඉතින් අපි ට්‍රිප්ස් යනවා, කන බොන යනවා, ඒවා. ඊට පස්සේ මගේ ෆැමිලිගත් එක්ක ඉතින් ඒක තමයි ඉස්සලම් කියන්නේ එඩිට් කරලා දාන්න. අම්මා දැක්කොත් එහෙම යාළුවෝ දුම්බට ලොකු ගියයි. ඉතින් ෆැමිලි එකත් එක්ක ඒත් එකම කතන්දරේ ට්‍රිප්ස් යනවා, කනවා බොනවා. මුණි එක ගොඩක් එන්ජොයි කරනවා. මං හරි ආසයි සින්දු හයියෙන් ආලා මගේ වාහනේ ඩ්‍රයිව් එකක් යන්න. සමහරලාට මං කැමති පාඩුවේ තනියෙන් ඉන්න කොහරි. ගිහින් පාක් කරලා කොහරි ආයන කරලා ආයනකට වෙලා තනියෙන් සින්දු අහන් ඉන්නවා ඒක. ඒවත් මොහොතවල් තියෙනවා. ඉතින් අර මං හිතන්නේ මේ තුන තමයි ගොඩක් එන්ජොයි කරන්නේ. බැලු බැලු හැම තැනම සිහිනෙන් වාගේ සැඟවුණුසේ ආවන් මදසේ ඇදේ සුළඟේ පාරී මග ගියාවේ ඇස් නොතනවා දුසුඳුරි මාගේ මාහට සරවිලා කොහෙද යන්නේ මේසේ සිතරිදවන්නේ පා හඟ බැලියාදරේ තනි වීලා මා ඉන්නේ මේසේ ඒවිදෝ මාගේ කුමාරී.